දවරුණී අද මේ අවස්ථාවේදී මජි පොඩ්ඩක් තව පොඩ්ඩක් සැර කරලා ගන්න නිකන් එතකොට තමයි ජනතාවගේ බොක්කටම වදින්නේ ගන්න බලන්න සහෝදරවරුනේ අයියයි අද මේ අවස්ථාවේදී මට තමුන්නාන්සේලාගේ මේ මූණු දැක්කහම තමුන්නාන්සේලාගේ මේ මූණු දැක්කහම මට හිතාගන්න පුළුවන් මොකක්ද හොඳ පොළොන්නර යුගයේදී ශිලා ලේඛන කොයි ආකාරයෙන්ද තිබුණේ කියලා එදා 1928දී යසලාලකතිස්ස රජතුමා තිබුණු සේසත සේරම දන් දීලා අන්තිමට තමුන්ට ඇඳගන්න රෙදි කෑල්ලක් නැතුව දේවින්නාංශගේ මිරිවැඩි සංගල අඹුඩේ ගහගෙනයි හිටියේ සහෝදරුවෝ. ආයේ ඔය දින්නේ යමු යන්නේ. ඒ විතරක් නෙමේ. 1932දී රජ පැමිණි අයිසක් නිව්ටන් රජතුමා මොකද කෙරුවේ? යාචකයෙක් මාලිගාවට ආවට පස්සේ තමුන් අනලක් කටේ දාලා හපලා ගිලින්ද ඔන්න මෙන්න කියලා තිබ්බ බත්කට ඒ යාචකයාට දීලා ඌ ගියාට පස්සේ ඉතුරු බත් ටික කාලා බුදියා ගත්තා සහෝදරයෝ. හේ නියෝයි නියෝයි සබාබුදි තුමෝ නියෝයි. ඔයා කාරින් මුණ මුණ හරි කතා කරපුවාම සාමාන්‍ය ජනතාව නිකන් ගල් ගහලා වගේ බලනවා. ඇයි මුකුත්ම තේරුම් ගන්න බැන්නේ මෙතන? ඔන්න ඔය විදිහට තමයි මම ඉතින් කතා කරන්නේ. හමුසෙට තියෙන්නේ අපේ උන් ටික ඉස්සරහට දාගෙන මං කියන එකට අප්පුඩි ගන්න. ගානට පුරුදු කරලා තියෙන්නේ. උන් දැන් කවුරු මොනවා කිව්වත් අප්පුඩි ගහනවා. මේ ළඟදී හාමුදුරුවෝ බන කියලා ඉවර වෙද්දි මුන් අප්පුඩි ගහුවන්නේ. ඒ තරමටම අප්පුඩියට හුරු වෙලා තියෙන්නේ. කොදිම තමුන්ගේ ගෙදර ගෑණි බැන්න දුන් දැන් අප්පුඩි ගහනවා. ඔව් ගෙදර දරුවෝ බඩගින්න යනවා. මුන් අප්පුඩි ගහනවනේ. ඈ හොඳයි. දැන් කොහොමද අපි ඔය යන දැන සූදානම්? ආ මේ මොන වාහනවද සබෝබුද්දිතුමෝ? වීදිකාව ගහලා තියෙන රේසරුද? ඉහත මෙහත ගෙනියන්න පුළුවන් ආකාරයට. ඒකයි මට දැන් හොඳයි දැන් අපි හිතමු ඔබතුමාගේ කතාව යන අතරවාරේ. ඔව්. ඉතාමත් උද්වේග කර. එහෙම නැත්නම් ජනතාවගේ පපුවටම වදින්න දෙයක් නෙවෙනවා කියලා. ඔව්. අන් ඒ වෙලාවට වීදිකාව ඇදීගෙන ඉන්නවා අර ජනතාව ළඟටම. හරි හරි. ඒ විදිහට මුළු පිටිනේ වටේම යන්න පුළුවන් ආකාරයට තමයි වීදිකාව හදලා තියෙන්නේ. මුල්ලාවත් එහෙමයි කෙලින්ම පස්සට ගත හැකි. එතකොට මේ මගේ කටවුට් එක කොහෙද? ඒක ප්‍රශ්න නෑ. ඒක හතරෙදි කපලා වේදිකාවේ හතරෙ කුණී ඉල්ලුවා. මොකද ඒක ඇඳලා තියෙන හරි විශාලයි. ඒ වෙදින්ද වේදිකාව ඉස්සරහ ගැව්වොත් වේදිකාවේ ඉන්න අය වෝපෙන්නේ. එහෙනම් අපි කැපුවා. අයිසෙන් හතරට පළපුවාම වඳුර ගන්න පුළුවන් ද ජනතාවට? පුළුවන්. මොකද අපි තමුන්නාන්සිවා. අඳුර ගන්න පුළුවන් වෙන ආකාරයට තමයි අවයව වෙන් කළා තියෙන්නේ. දැන් එතකොට මුලින්ම තමුන්නාන්සි වාහනින් ගිහිල්ලා වහින්න ඕනේ සරවතුර අක්කගේ පොල්ලතු කඩේ ගාව. එතන ෂොට් එකක් දාගෙන යනවා. නේ නේ තමුන්නාන්සි එතන ෂොට් දාන්න හොඳ නැහැ. මං ඉදින් පොඩ්ඩක් ගත්තද කමක් නැහැ. ගෝලයනේ එතනින් බහැලා පෙරහැරේ තමයි වේදිකාවට යන්නේ. තමුන්නාන්සිට තියෙන්නේ හොඳට හිනා වේගෙන අතර අතටම වැඳ වැඳ යන්නේ එකයි. දැන් අදිසි ඔය පුඩි ළමයෙක් එහෙම ඉස්සරහට આવුත් ඔළුවත් අත ගාගෙන යන්නේ එකයි ඇත්තේ. වඩා ගත්තත් කොහොමද පස්සේ ඩයික්ලින් දාගත්තේ? හොඳයි. දැන් ඔය යද්දි ගම් සභාපතිකමට ඉල්ලන අනිත් පැත්තේ එකෙක් නිකන් ඉඳලා පල් වාක්‍යයක් එහෙම දැම්මු. පල් වාක්‍ය නෙමෙයි කටට වයින් ගැහුවත් කරන්න ඕනේ වඳින්න එකම තමයි. ඔව් වඳින්න ඕනේ. අයි මේක මහත්තුනේ. පුදුම කතාවක් නෙමෙයි. හොඳ ගහන්නේ කව වැටෙන්නම ගැහුවා. ඒත් කරන්නේ තියෙන්නේ වැඳගින්නම වැටෙන එකයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නවනේ අනික කිට්ටු වෙන්නත් බෑනේ.
තමුන්නාන්සේගේ වටේටම අපි නැට්ටුව දාලා ඉන්නේ. උන්ගේ බඳපටියට අවශ්‍ය ආයුධ තියෙනවා. හොඳයි. දැන් මොන જાතියක් හරි දාලා වේදිකාවට නැග්ගගියමුකෝ. ඊට පස්සේ ඉතින් මල් මල දාලා වෙඩි ගහලා කෑ ගහලා අපුඩි ගහලා තඩි ගහලා තමුන්නාන්සේව පිළිගන්නවා. ඊට පස්සේ මම තමුන්නාන්සේ ගැන විස්තරයක් කළා කතාවට ආරාධනා කරනවා. අන්තිමට තමුන්නාන්සේ හීන්සරීම කිතිලා හීන්සරී මයිකික ළඟට ඇවිල්ලා ඉස්සර වෙලාම යටි ජීවියෙන් හූවක් කියනවා. අයියේ තමුසේට පිස්සුද හූ කියවන් මිනිස්සු මොනවද හිතන්නේ මේ? ඉතින් කිසිම දෙයක් හිතන්නේ නැහැ ඉතින්. හිතන්නේ දෙයක් අපි හූවෙන් ප්‍රකාශ කරන්නෙත් නෑනේ. මෙතන හඬක් විතරයි. මිනිස්සු තේරුම් ගනි තමුන්නාන්සේ හොඳ හඬක් නගන්න පුළුවන් නායකයෙක්. ඒකත් හඬක් නගන්නනේ ඕනේ. ඒකනේ. හරි හරි. හැබැයි මට කතාව බාර දෙන්න ඉස්සරලා තමුසේ මං ගැන කලෙන්දම හොඳ වර්ණාවක් කරලා මට මොන්නේවද මේ කතා කොහොමද දන්නේ දෙන්නේ ඔන්න අගන්ද මම පොඩ්ඩක් කියන්න ඉදි පෙරහුරියකටත් එක්ක හොඳානේ හොඳයි කරනවා මේ තමුසේ මං ගැන කියලා මයික්‍රොෆෝනියා මට බාර දෙන හැටියට බලන්න බාර දෙන්න ඔන්නේ නම් වලා ගන්න නෝනවරුනි මහතුරුනි දැන් මම සූදානම් වෙන්නේ ඒ තමුන්නාන්සේලා පුල පුලා බලාපොරොත්තු වුණු අපි එකම ගැලුම්කාරයා යුගේ ප්‍රතාපවත් පුරුෂයා තමුන්නාන්සේලා දන්නවා මේක මොකද කියලා තමුසේ නිකන් අර ඔරුතුනේ වස්සා පෙන්නන්න වාගෙන නෑ මේක මේක අරක උන් කියලා කියන්නේ අපි කවුරුත් එක්ක සමානයි කියන එක පෙන්නන්න. ඒක තමයි මෙතන රැවටිලා. තමුන්නාන්සේලා දන්නවා මේ අපි බුතියා. මේ අපි ගමට කරන්න බලාපොරොත්තු සීවාව කුයිතරම්ද කියලා. ගියසරේ පොරොන්දු එකක් පතිස්ත කරන්න බැරි වුණා. ඒක උන් පිළිගන්නවා. නවත්තනවායිද? මොනවත්තමදම අයිති මොකක්වත් කෙරුවේ නැහැ කිව්වා මිනිස්සු මට කැමති වෙයිද කෙරුවේ නැහැ කිව්වා මිනිහෙන් නම් ඒව කොරව ගන්න ආයෙම තෝරගන්නේ ඈ එහෙම නැතු ඕම් මං කියාපු සේරම කොරලා ඉවරයි කිව්වොත් ආයෙ මන අපි දෙන්නේ නැනේ අයිති කොරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඒකත් ඇත්ත ගාත කර මම මොකවත් නොකර හිටපු එක චාන්ස් එක දෙන්නේ මුන්නේ දහන් ගැටි හරි ගහලා යකඩෝ හෙට නියවයිනේ කියලා ජනතාවට හිතන් දෙවැඩේ කරන්න ඕනේ නේ. මොකද හිත ගෙඩිය පිටින්ම දෙනවා කිව්වොත් අද ලෙල්ල උනත් කන්ද අපේ උල්ලැති. මට ඉතින් මම මොකවත්ම කළේ නැහැ කියලා කියන එකත් හොඳ මදි වාගේ නේද? එහෙමද? එහෙමනම් අපි මෙහෙම කියමු. කොහොමද? සහෝදර වරුනි. මුන්නේ පොරොන්දු ඉති නොකරුවාට නිකම්ම හිටියේ නැහැ. නිකම්ම හිටියේ නැහැ. හොඳට ගසා කෑවා. හොඳට ගසා කෑවා. ගසා කාලා නතර වුණාද? නැහැ. තවත් ගසා කෑවා. එතනින් නතර වුණාද? නැහැ. තවත් ගසා කෑවා. අන්තිමට මොකද කරුවේ? නවත්තනවා. ගමම කෑවා. ගමම කෑවා.